දැනගෙන සිටියත් නොදැන සිටියත් පරීක්ෂාව කියන එක අත්දකින්නවා. පරීක්ෂාව කියන එකට භාජන වෙමින් සිටිනවා. අපි කතා කරමු පරීක්ෂාව ගැන. පරීක්ෂා වෙන්නේ යක්ෂයාගෙන්. යාකොබ් පුතේ කියනවා දෙවියන් වහන්සේ නපුරෙන් අපිව පරීක්ෂා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගෙන් කිසි නපුරක් එන්නේ නැහැ. යම් නපුරක් නරක දෙයක් නපුරු දෙයක් පාපයට කාරණාවක් එනවා නම් ඒකෙන්නේ යක්ෂයාගෙන්. යාකොබ් පුතේ පැහැදිලි කියනවා දෙවියන් වහන්සේගෙන් නපුරක් නැහැ. දෙවියන් වහන්සේ මනුෂ්‍යව නපුරෙන් පරීක්ෂා කරන්නේ නැහැ. එන නපුරු හැමදේම හැම විටම නපුරු දෙයක් නරක දෙයක් පාපයට කාරණාවක් ආවා නම් ඒකෙන්නේ යක්ෂයාගෙන්. නමුත් යක්ෂයා පරීක්ෂා කරන කල දෙවියන් වහන්සේ සෝදිසි කරනවා. පරීක්ෂාව සමග සෝදිසි කියන වචනෙකුත් එනවා. උන්වහන්සේ මනුෂ්‍යව සෝදිසි කරනවා. යක්ෂයා පරීක්ෂා කරද්දී දෙවියන් වහන්සේ සෝදිසි කරනවා. අපි කියන එක ටෙස්ට් කියලා. අපි ටෙස්ට් එකක් තියෙනවා. හැම ඉස්කෝලේ හැම වාරයකම ටෙස්ට් එකක් තිබෙනවා. ටර්ම් ටෙස්ට් එකක් තිබෙනවා. මොකද්ද හේතුව? ඇයි ටර්ම් ටෙස්ට් එකක් තියෙන්නේ? ළමයාගේ දැනුම පරීක්ෂා කරන්න. දැනුම පරීක්ෂා කරන්න. යක්ෂයා පරීක්ෂා කරද්දී දෙවියන් වහන්සේ අපිව සෝදිසි කරනවා. කියන්නේ මේ පරීක්ෂාව තුළ අපි මොනවද කරන්නේ? මේ පරීක්ෂාව තුළ කොහොමද ගමන් කරන්නේ? මේ පරීක්ෂාවට කොහොමද මුහුණ දෙන්නේ? යේසුස් වහන්සේ බලන් ඉන්නවා. යක්ෂයාගෙන් පරීක්ෂා වෙනකල දෙවියන් වහන්සේ සෝදිසියෙන් ඉන්නවා. පරීක්ෂාවේ පරමාර්ථය මනුෂ්‍යව පාපයට වැටවීම. පරීක්ෂාවේ පරමාර්ථය යක්ෂයා මනුෂ්‍යයාට පරීක්ෂාවල් ගේන්නේ මොනවටද? මනුෂ්‍යව පාපයට වට්ටවන්න. එහෙනම් අපි කියවමු මේ පරීක්ෂාව ගැන පළවෙනි යොහාන් 2:16-17. පළවෙනි යොහාන් 2:16-17 අලුත් ගිසුමේ අන්තිමට වෙන්න. මක්නිසාද ලෝකෙහි තිබෙන සියල්ල එනම් මාසේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතේ අහංකාරකමත් පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකේ තෘෂ්ණාවත් පහව යන්නේය. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදා කාලෙටම පවතින්නේය. 16 වෙනි පදේ නැවත වතාවක් කියවමු. මක්නිසාද ලෝකෙහි තිබෙන සියල්ල හොඳට අහගන්න. එනම් මාසේ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව, ජීවිතේ අහංකාරකම. මෙතන කතා කරේ පාපේ තුන් ආකාර ස්වභාවයක්. ඕනම පාපේ ස්වභාවයක් ওই කොටස් තුනෙන් එකකට අයිති. ඕනම පරීක්ෂාවක් ওই කොටස් තුනෙන් එකකට අයිති. හතරක් නැහැ. පහක් නැහැ. ඕනම පරීක්ෂාවක් ඕනම පාපයක් ওই තුනෙන් එකකට අයිති වෙනවා. ඕනම පරීක්ෂාවක් ওই කොටස් තුනෙන් එකකට ඇතුල් වෙනවා. එහෙනම් මේ ලෝකේ මේ පාපේ කාරණා තිබෙන්නේ ආකාර තුනයි. අංශ තුනයි. මාසේ තෘෂ්ණාව, ඇසල් තෘෂ්ණාව, ජීවිතේ අහංකාරකම. අපි මේ කාරණා තුන අපි බලමු ආදම් සහ ඒවගෙන්, අපි බලමු යේසුස් වහන්සේගෙන්. අපි බලමු ආදම් සහ ඒවගෙන්, අපි බලමු යේසුස් වහන්සේගෙන්. පළවෙනි කාරණාව මාසේ තෘෂ්ණාව. මාසේ තෘෂ්ණාව පළවෙනි කාරණා මාසේ තෘෂ්ණාව. අපෙරළගම උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයට. උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයට බයිබලයේ පළවෙනි පොත ටග්ගාල පෙරළ ගන්න පුළුවන්. ඒ හින්දා උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයට අපි දකින්නේ පාපේ ආරම්භය උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේදී. දැන් මෙතන අපි දකිනවා යේසුස් වහන්සේ ආදම් සහ ඒව ඒදන්හි උයනක් තුල තැබුවා. දෙවියන් වහන්සේ ඔවුන්ට කිව්වා මේ උයනේ තිබෙන ඕනම ගසකින් කන්න පුළුවන්. නමුත් එක ගසක් පෙන්ලක මේ ගසෙන් කන්නට එපා. නමුත් යක්ෂය ඇවිල්ලා ඒවව රැවට්ටුවා. යක්ෂය හැමිට බොරුකාරයෙක්, මුලා කරන්නෙක්, බොරුකාරයෙක්, මුලා කරන්නෙක්, රවටන්නෙක්. යක්ෂය ඇවිල්ලා ඒවව රවට්ටනවා. ඒවව පරීක්ෂාවට ලක් කරා. අපි 6 වෙනි පදේ බලමු. ඒවට මේ කණ්ඩ එපයි කිව්ව ගස යක්ෂයා පෙන්නවා. ඒව දන්නවා මේක තමයි ගහ කියලා. ඒවව ඒවට ඒ ගස වෙනස් ආකාරයකින් පෙන්නවා. ඒව දැකලා තිබුණා. උදේ හවස දැක්ක ගහක්. අමුතු ගහක් නෙමෙයි. නමුත් යක්ෂයා ඒවට පරීක්ෂාව දාලා
පරීක්ෂා වේ සිතුවිල්ලක් දාලා ඒ ගස දෙස වෙනස්ව බලන්ඩ පෙළඹුවා වෙනස් ආකාරයෙන් බලන්ඩ පෙළඹුවා වෙනස් ආකාරයෙන් සිතන්ඩ පෙළඹුවා හයවෙනි පදේ කියනවා ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආසාව යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑබාය ඇය තමා සමු සිටි තමාගේ පුරුෂයාට දුන්නේය ඔහුද කෑවේය අර මාසේ තෘෂ්ණාව ඇසේ තෘෂ්ණාව ජීවිතය අහංකාරකම් මේ තුනමයි මෙතනක් තියෙන්නේ අපි කතා කරන්නේ මාසේ තෘෂ්ණාව මෙතන කියනවා ඒ ගහ කෑමට හොඳ බවද ඒ ගහ කෑමට හොඳ බවද මීට පෙර ඇය මේක කන්න හොඳයි කියලා දැක්කේ නැහැ මීට පෙර දෙවියන්වසෙක එපා කියලා තිබුණේ නමුත් යක්ෂයා ඇගේ සිතවිල්ල වෙනස් කරාම ඇයව පරීක්ෂාවට දැම්මම ඇය දකිනවා මේ ගහ කෑමට හොඳ බව දැකද පරීක්ෂාවේ මොනවාද උනේ යක්ෂයා ඒ වගේ සිතවිල්ල වෙනස් කළා දැකීම වෙනස් කළා මාසේ තෘෂ්ණාවක් ඇති කෙරෙව්වා මේ ගහ කෑමට හොඳයි ලූක් 4 අපි දකිනවා 3 වෙනි පදේ එකල යක්ෂයා උන්වහන්සේට කතා කොට ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි වෙන්න අනකල මැනවයි කීවේය යේසුස් වහන්සේ දින 40ක් නිරාහාරව යාඥා කරා යේසුස් වහන්සේ වනාන්තරයේ දින 40ක් නිරාහාරව යාඥා කරා ඊට පස්සේ යේසුස් වහන්සේට බඩගිනි වුණා ප්‍රශ්නයක් නැහැ දින 40 පස්සේ යේසුස් වහන්සේට බඩගිනි වුණා දැන් යේසුස් වහන්සේට කණ්ඩ ඕනේ යකා එනවා උදව් කරන්න සමහරට යකා පරීක්ෂාවට ලක් කරන්න උදව් කරන්න එන ස්වරූපේ යකා ඇවිල්ලා කියනවා ගලක් දීලා මේ ගල රොටි කරලා කන්න නිකන් නෙමෙයි කියන්නේ ආ වචනෙකුත් කියනවා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් පොඩි අභියෝගයකුත් එක්ක ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි වෙන්න අනකල මැනව. ඒතර පරීක්ෂාවක් එනවා. ඕ මං දේව පුත්‍රයා මං දේව පුත්‍රයා කියලා පෙන්වන්න ඕනේ. අර පොඩි කාලේ ඔය ළමයි රණ්ඩු අවසන් මෙහෙම කරා. බය නැති එක නා කණෙන් අල්ලන්න. බය නැත කණෙන් අල්ලන්න. බය නැත අරය කණෙන් අල්ලන්න. මෙයා කණෙන් අල්ලනවා. ඊට සෑයත් කණෙන් අල්ලනවා. ඊට පොඩි වලියක් යනවා. කට්ටිය පොඩි ජොලියක් ගන්නවා. වලියක් යවලා ජොලියක් ගන්නවා. එහෙම කරලා නැද්ද? එහෙම කරලා තියෙනා තුසන් බල. අනිතා ඉස්කෝලේ ගියේ නේ? ඒ කෑගල්ල එහෙම කරේ නැහැ. මීගමෑ නම් එහෙම කරා. කෑගල් ඉස්කෝලේ වෙනස් වගේ මට පේනවා. හරි. බය නැත්තම් කණෙන් අල්ලන්න කිව්වම බය නැති බව පෙන්වන්න ඕන. ඒ නිසා කණෙන් අල්ලනවා. ඔබ දේව පුත්‍රයා නම් ගල් රොටි වෙන්න අන කරා. පොඩි අභියෝගයකුත් එක්ක. ඒතර පරීක්ෂාවක් නෝ මං දේව පුත්‍රයා මම මේ කරලා පෙන්වන්න ඕන. නැත්තම් මම නෝන්ඩි වෙනවා. නැත්තම් මම සෙකන්ඩ් වෙනවා. දැන් සමහර අය සමහර දේවල් කරනවා සෙකන්ඩ් වෙන්න අකමැති ඉඳලා. ඇයි මං සෙකන්ඩ් වෙන්නේ? සමහර අය සෙකන්ඩ් වෙන්න අකමැති. ඉතින් සෙකන්ඩ් වෙන්න බැරි අයට මං කියනවා තර්ඩ් වෙන්න. ඒතර ප්‍රශ්න ඉවරයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ සෙකන්ඩ් වෙන්න බැරි එකනේ තර්ඩ් වෙන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ. ඒතර තරංගයක් නැහැ. තේරුණාද මං කියන්නේ? යකාට යකත් පොඩි අභියෝගයක් කරන යේසුස් වහන්සේ දේව පුත්‍රයා නම් මේක කරලා පෙන්නන්න මේක කරන්න දැන් යේසුස් වහන්සේට බඩගිනි ඇවිල්ලා උන්වහන්සේ හාස්කම් කරන නිසා උන්වහන්සේ ගලක් අරගෙන රොටියක් කරලා කෑවන ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේ රොටි පහක් අරගෙන 5000 පුරුෂයෝ 5000කට කන්න දුන්නේ රොටි පහේ මාළු දෙන්නයි ඒ නිසා උන්වහන්සේ ගලක් අරගෙන රොටියක් කරලා කෑවොත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් මෙතන යකා පෙන්නන්නේ උන්වහන්සේගේ බලය එක පැත්තකින් අවභාවිතා කරන්න දෙවියන් වහන්සේගේ බලය අවභාවිතා කරන්න පොළඹවන්න හදනවා දැන් සමහර අවස්ථාවල මිනිස්සු තමන්ගේ බලය අවභාවිතා කරනවා තමන්ගේ බලය අවභාවිතා කරනවා අදවසක් එක පාස්ටර් කෙනෙක් හම්බුනේ දැන් මේක කතාවට උදාහරණ විතරයි කියන්නේ නැත්නම් කියන්න කැමති නැහැ මේ වගේ කතා කාරේ ගිහිලා මාර්ග නීතිය කැඩුවම පූජක හැඳුනුපත පෙන්නලා ඒකෙන් ගැලවිලා එනවා මම දවසක මල්ලියෙක් කරන්න එපා පූජක හැඳුනුපත දීලා තියෙන්නේ පාරේ මාර්ග නීති කඩලා ඉරි කපලා දඩකොලෙන් බේරෙන්න නෙමෙයි මගේ ප්‍රතිපත්තියක් හැටියට මම කවදාවත් මගේ පූජක හැඳුනුපත දඩකොල වලින් බේරෙන්න භාවිතා කරන්නේ නැහැ කරලත් නැහැ කරන්නෙත් නැහැ මේ දක්වා කරලා නැහැ අමාරු උත්සාහ කරන පගාව ගන්න
ඒකයි මේක මොකද හරි මම වැරදි දඩකොලේ දෙන්න කවදත් පගාව දීලා නැහැ දෙන්නෙත් නැහැ වුන් වැඩිපුර කතා කරන පගාව ගන්න රුපියල් 1000ක් විතර කඩා ගන්න දඩකොලේ නෝදි ඊටසේ ඒගොල්ලෝ මහන කොහෙද මං කෑ ගල්ලේ කොහෙද ගියේ අහර ගියේ කොහෙද යන්නේ ගෙදර යන්නේ ඔයා කවුද මං කියන මම කවුද කියන එක වැදගත් නැහැ මං වැරදි කාර්යයක් වර්ද කරලානේ වැරදි කාර්යය දඩකොලේ නෑ ඔබතුමා මොනවද කරන ජොබ් එක මං කියන ඒක වැදගත් නැහැ මෙතන නැ කියන්නකෝ එතකොට මං කියන මං කවුද අයියෝ ඉතින් කියන්න බෑ පූජකතුමේ කියලා දඩකොල දෙන්නේ නෑනේ මං කියන ද පූජකතුමා වුණාට වර්ධ කරලානේ නෑ නෑ අන්තිර දඩේත් නෑ පගාවත් නෑ අන්න එහෙම අවස්ථාවල් කීපයක් සිද්ධ වෙලා තිබෙනවා ඒ ඇර අපේ දීලා තිබෙන වර ප්‍රසාදය අවභාවිතා කරන එක පාපයක් මං බොහෝ වෙලාට ඔක පාවිච්චි කරන ඔය හැඳුනුම්පත රෝහලට යන්න පාස් නැති නිසා රෝහලට යන්න අවෙලාවේ රෝහලට යන්න ලෙඩෙක් බලන්න යන්න විතරයි බොහෝ වෙලාවට මම පූජක හැඳුනුම්පත පාවිච්චි කරන්නේ ඊට ඇර වෙන කොයි වෙලාවකවත් පාවිච්චි කරන්න ඔබ කවදාවත් මගේ පූජක හැඳුනුම්පත දැකලා නැහැ. ඇයි ඕක පෙන්නලා වර ප්‍රසාදය ගන්න ඕනේ නැහැ අපිට. එතකොට යේසුස් වහන්සේ තමන්ගේ බලය අවභාවිතා කළේ නැහැ. ඒ වගේම තමන්ගේ බලය යක්ෂයාට මොකක්ද කියන්නේ? බය පාවිච්චි කරෙත් නැහැ. යක්ෂයා ඔබ දේව පුත්‍රයාණන් රොටි ගල රොටි වෙන්න අන කරන්න. යකාට බය යේසුස්වහන්සේක පාවිච්චි කරේ නැහැ. යකාට දේව වචනෙන් කියලා මිනිසා ජීවත් වෙන රොටි පමණකින් නෙමේ දිව්‍යවහන්සේක වචනෙන් කියලා යකාව එකෙන් පරද්දලා යේසුස්වහන්සේ උන්වහන්සේ ගමන ගියා. උන්වහන්සේ ඊළඟ පියවරට ගමන් කරා. යක්ෂය හැම විටම මාසේ තෘෂ්ණාවක් ඇති කරනවා. ඒවට ගහපෙන්නවා. ඒව සිහිතුවා ෂා මේක ඛණ්ඩනීයමයි. කෑමට ප්‍රියයි. ඈමට හොඳයි ෂා අර රසයි වගේ යකා එක පෙන්නවා යේසුස් වහන්සේ අභියෝගයක් කරා මේ ගල රොටියක් කරලා කන්න මාසේ තෘෂ්ණාව නමකව පාපේ තුන් ආකාරයේ මොන පරීක්ෂාව වුණත් ඔය තුන් ආකාරයෙන් එකකට තමයි වැටෙන්නේ ඒවට ආවේ පරීක්ෂාවත් මාසේ තෘෂ්ණාව යේසුස් වහන්සේට මාසේ තෘෂ්ණාවේ පරීක්ෂාව යකා ගෙනාව අපිටත් යකා ගේන පරීක්ෂා අතර කොටස් තුනයි එකක් මාසේ තෘෂ්ණාව මානසික පාපය ශරීරයෙන් කරන්න පාප මානසික පාපයට යකා පොළඹවනවා පාපේ නැත්තම් පරීක්ෂාවේ අරමුණ යක්ෂයා පරීක්ෂාව ගේන එකේ අරමුණ පාපය මනුෂයා පාපයට දාන්න අපි හඳුන ගන්න ඕනේ පරීක්ෂාව කියලා එකක් තිබෙනවා මනුෂයා පරීක්ෂාවට වැටෙන පරීක්ෂාව කියන එක දන්නේ නැති වුණාම මානසික සිතුවිලි ඇති කරනවා මානසික සිතුවිලි ඇති කරනවා මානසික කල්පනා ඇති කරනවා මනස පොළඹවන මනස මාංශයෙන් පවු කරන්න নানা ප්‍රකාර පාපේ ස්වරූපයන් යක්ෂයා මනුෂ්‍යයර ගේන්න පුළුවන් සිතුවිලි වලින් පවු කරන්න ඇසෙන් පවු කරන්න සිතීමෙන් පවු කරන්න වචනෙන් පවු කරන්න ශරීරයෙන් පවු කරන්න ක්‍රියාවෙන් පවු කරන්න নানা ප්‍රකාර ආකාරයේ පාපෙන්න පුළුවන් මනුෂ්‍යර පරීක්ෂාවක් එනවා පරීක්ෂාව පාපයක් නෙමෙයි දැන් අපි තුමු උදාහරණයකට පාස්ටර් මංජුගේ පර්ස් එක තියෙනවා දැන් ලොකුවට පේන්න තියෙන පොඩ පෙන්නන්න බලන්න බෑග් එකේ ගමන් දැන් අපි තුමු පාස්ටර් මංජුගේ පර්ස් එක තියෙනවා කියලා මම දැකද මේ ලොකු පර්ස් එකක් තියෙන මෙච්චරක් ඉත සල්ලි තියෙන 5000 කොල්ලෝ දාන්න ඇති ලොකු පර්ස් එකක් තියෙනවා දැන් පර්ස් එක පේන්න තියෙනවා ආගර් පර්ස් එකක් පේන්න තියෙනවා අපි සරල උදාහරණයක් ගමු පරීක්ෂාව ගැන මම මේ කියන්නේ උදාහරණයක් පර්ස් එකක් පේන්න තිබෙනවා දැන් සාක්කුවේ සල්ලිත් නැහැ සල්ලි ටිකක් හිඟයි ගෙදරට බඩු ගොඩක් ගෙනියන්නත් තියෙනවා හිතෙනවා යම් කෙනෙකුට මේ පර්ස් එක හිමීට අරගෙන ගියා නම් අර පුටු උඩ තියලා තියෙන්නේ හිමීට යන ගම මෙහෙම අරගෙන ගියා නම් යකා කියන පර්ස් එක අරන් ඵලයක් පර්ස් එක අරන් ඵලයක් පර්ස් එක අරන් ඵලයක් ඔක සල්ලි තියෙන ඔබට සල්ලි ටිකක් හම්බ වෙන අරන් ඵලයක් අන්න එතකොට සිතුවිල්ලක් එනවා මේ පර්ස් එක අරගෙන යන්න සිතුවිල්ලක් එනවා පර්ස් එක අරගෙන යන්න ඔව් හිතෙනවා ඔව් දැන් පර්ස් එක අරගෙන යන්න එනවා දැන් ළඟට මෙහෙමත් නැමෙනවා එතකොට හිතනවා නෑ මේක පව් කියලා යනවා දැන් පාපයක් දෙයක දැන් පාපයක් දෙයක නෑ ඇයි යක්ෂයා පරීක්ෂාවක් ඇව්වා සිතුවිල්ලක් ඇව්වා මාංශයේ සිතුවිල්ලක් ඇව්වා මේ පර්ස් එක හොරකම් කරන්න හැබැයි සිතුවිල්ල ආවා හැබැයි හොරකම් කරේ නැහැ. හොරකම් කරේ නැහැ. පාපයක් උනේ නැහැ. පරීක්ෂාව පාපයක් නෙමෙයි. පරීක්ෂාව
පාපයක් නෙමෙයි. කෙනෙකුට ගහන්න සිතවිල්ලක් එනවා. පලිගන්න සිතවිල්ලක් එනවා. නෑ ඊට සමාව දෙනවා. පලිගන්න සිතවිල්ලක් ආව පලි ගත්තේ නෑ. ගහන්න සිතවිල්ලක් ආව ගැහුවේ නෑ. එහෙනම් ඒක පාපයක්ද? නෑ. ඒ සිතවිල්ල, ඒ සිතවිල්ල, ඒ පරීක්ෂාවේ ඒ සිතවිල්ල තමයි පරීක්ෂාව. එතන සිතවිල්ල තමයි පරීක්ෂාව. එතන පාපයක් කරේ නෑ. දැන් මෙහෙම සිතවිල්ලක් එනවා. අපි බයිබලනු කියන්නේ බෑ. යේසුස් වහන්සේ කිව්වා යම් පුරුෂයෙක් ස්ත්‍රියක් දිහා රාගයෙන් බැලුවොත් ඒ වෙලෙම කාමිත්‍යාචාරය කරා. ඒක ස්ත්‍රීන්ටත් ඒ විදියමයි. පුරුෂයෙක් දිහා වැරදියට බැලුවොත් ඒ වෙලෙම කාමිත්‍යාචාරය කරා. බයිබලේ කියන්නේ එහෙමයි. එතකොට ඒක පාපයක්. එතකොට ඒක පාපයක්. අතන පර්ස් එක ගන්න සිතුවිල්ල ආවා. ඒක දැම්මේ නැහැ. ගත්තේ නැහැ. ක්‍රියාවට දැම්මේ නැහැ. නමුත් පුරුෂයෙක් දිහා කාන්තාවක් දිහා රාගයෙන් බැලුවා, පෞකාර අදහසකින් බැලුවා, ඒක පාපයක්. ඒ වෙලෙම කාමිත්‍යාචාරය කරා. ඒ විදිහම ඒක පාපේ බයිබලේ හඳුන්වලා තිබෙනවා. ඒත් පරීක්ෂාව පාපයක් නෙමෙයි. දැන් පරීක්ෂාවේ සිතුවිලි දෙයාකාරගෙන විදිය මම පෙන්නුවේ. පර්ස් එක ගන්න පරීක්ෂාවේ සිතුවිල්ලක් ඇව්වා, ගත්තේ නැහැ, පාපයක් නෙමෙයි. අතන වැරදි ආකාරයට බැලුවා. එතකොට ඒ වෙලෙම කාමිත්‍යාචාරය කරා. එතකොට ඒ පාපය එතන සිද්ධ වුණා. ඒයි ඇහැ ගැන පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ. සමහර සිතුවිලි ගැන පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ. සමහර ක්‍රියා ගැන පරිස්සම් වෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට පළවෙනි එකක් බැලුවේ මාංශේ තෘෂ්ණාව. මාංශේ තෘෂ්ණාව. ශරීරයෙන්, කතාවෙන්, වචනයෙන් වෙන්නා වූ පාපය. දෙවනුවට ඇසේ තෘෂ්ණාව. ඇසේ තෘෂ්ණාව. දැන් අපි යොහන් පළවෙනි යොහන් 2:16 දැක ඇසේ තෘෂ්ණාව. දැන් උපපති පොතට අපි ආවම තුන්වෙනි පරිච්ඡේදයේ ඇස්වලට ප්‍රිය බවද, ඇහැට ප්‍රියයි, ලස්සනයි, ෂා. ඒකද පොඩ්ඩක් ඒක කිව්වා. ඇහෙන් බලන එක. යේසුස් වහන්සේට ඒ පරීක්ෂාව මේ විදියට ආවා. ලූක් 4:5. එවිට ඔහු උන්වහන්සේ උස් ඉඩමකට ගෙන ගොස් ශනේකී ලෝක සිළු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා. උන්වහන්සේට කතා කොට මේ මුළු බලයද, එහි ආශ්චර්යද ඔබට දෙන්නේ මේ. මක්සසා දේව මට බාර දී තිබේ. මම කැමති කෙනෙකුට ඒවා දෙමි. එබැවින් ඔබ මා ඉදිරියේ නමස්කාර කරන්න හිනම්. යකා කියන යේසුස් වහන්සේ ඔක්කොම පෙන්නලා මට නමස්කාර කරන්න මේ ඔක්කොම දෙනවා. ඒ මට බලය තිබෙනවා මේ ඔක්කොම ගැන. සියලු ආශ්චර්යයන්, සියලු දේවල්, වස්තුව, දේපල, සල්ලි, රත්තරන්, මුතු මැණික්, নানা ප්‍රකාර ලෞකික දේවල් ඔක්කොම පෙන්නවා. පෙන්ලා කිව්වා මේ බලන්න. ෂා, ලස්සනයි, සල්ලි, මේක, ඒක, රත්තරන්, අරවා, මේවා. මොකද කරේ? ඇසට දකින්න සැලැස්සුවා. ඇසට දකින්න සැලැස්සුවා. මේ ඔක්කොම දෙනවා මට වැන්දොත්. මේ ඔක්කොම දෙනවා මට වැන්දොත්. ඒව කිව්වා ඇස්වලට ප්‍රියයි. දැන් මේ ඉස්සලා මේ ගහ දැක්කේ නැද්ද? දැක්කා. මේ ඉස්සලා මේ ගහේ ගෙඩි දැක්කේ නැද්ද? දැක්කා. එහෙනම් දැන් කොහොමද ඒක ඇස්වලට ප්‍රිය බව ආවේ? ඒ යක්ෂයා පරීක්ෂාව එව්ව නිසා. සමහර දේවල් සමහර දේවල් මේද පෙර දැකලා තිබෙනවා. නමුත් යක්ෂයා පරීක්ෂාව එව්වම තමයි වැරදි සිතුවිල්ලක් වැරදි දැකීමක් එන්නේ. ඒ වැරදි සිතුවිල්ල එන්නේ නැහැ, වැරදි දැකීම එන්නේ නැහැ යක්ෂයා පරීක්ෂාව ගේනකම්. දාපිතු මෙහෙම. යසාරා. ලස්සන ළමෙක්. තරුණ ළමෙක් කියන. අර ගෑන ළමේ ලස්සන ළමෙක්. දින ඇතිනේ කොල්ල පාරේ යනකොටනේ. ඉල නැහැ. ඒක අහංකාර වෙන්න එපා. අංකාරකම් පාපයක් ඊටස් මොගන්නනවා ඈ කවුරු හරි ඉස්කෝල ළමේ පාරියදි කොල්ලෙක් කියන අන්න බල ලස්සන කෙල්ලෙක් යන දැන් පාපයක්ද දැන් පාපයක්ද අයිෂා නැහැ ලස්සන ගෑන ළමේ දෙවල් ලස්සන ගෑන ළමේ කියලා කර කිසි පාපයක් නැහැ බලන් ඉන්න නවුදත් බලගෙන අපි කියන ඕ දෙන්න දිහත් බලලා ඈ අන්න ලස්සන කෙල්ලෝ දෙන්නේ කියනවා කවුරුරි කියයි කිසි පාපයක් නැහැ නැත්නම් තරහ වෙන්නේ මම ඒ නිසා කිව්වා මන්ද බලාගෙන ඉන්න හොඳට අපේ නනුත් කියයි කියලා
ईशा थोड़े ही बन हरी हरी वागे ना तीन बताएं एक ही किसी पाप या अकने लासन गया ना मैं इच्छा रहा एक किसी पाप या अकने ना आपके लासन माला कोल्लो बालक ने शाह लासन बाइक का लासन कार का लासन वाहन या कोल्लो बालन वाहन बालक की ना लास शाह मरु बाइक का अल्लाह बालना लंगड़ की लत बालना साउथ अफ्रीका गेला मन देखा बेन्स बाइक का सॉरी वरना बीएमडब्ल्यू बाइक का देखा नहीं पाचने वाले थे कोल्लो दान ना एक किया देन बीएमडब्ल्यू बाइक का मामा जीवित है पालोइन माता डे बीएमडब्ल्यू बाइक का देख के बीएमडब्ल्यू बाइक तीनों के लिए दान ने ते दा हरिमल आसन आए थाउजेंड सीसी मां फोटोस गाते हैं बाइक का अभी दाने बीएमडब्ल्यू कार बीएमडब्ल्यू बाइक का फोटो टिका गाता अनुंगे बाइक के मागे वगे फोटो गाता मांग इतनी दिला गाते ना मैं बाइक के फोटो गाता अरे मलासन है लंका भी मैं देखा लगात नहीं ताकि नाम भी नहीं कूदने हैं थाउजेंड सीसी चालासन बाइक के का लासन मालक चालासन गहक चालासन कांदा लासन साथे लासन गैर लमेक පාපයක් නැහැ. ලස්සන ගෑල්ලා මේක. පාපයක් නැහැ. දෙවෙනි පාර හැරිලා වැරදියට බැලුවොත් පාපයක්. ඒ නිසා පළවෙනි සැරේ බැලුවා ආ ලස්සන ගෑල්ලා මේක. කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි පාර වැරදියට හැරිලා බැලුවොත් අන්න එතකොටයි ඒක පාපයක්. ලස්සන කොල්ලෙක්. ප්‍රශ්නයක් නැහැ. නේද? අවර ශහන්දියා බල්ලාගෙන ෂා प्रश्न है ना देवनी पार हैरला बैलुओ प्रश्न है ये तो मैं पाप है ऐसे तृष्णा ये तो अगर आप ही दाखिन दे गया ना दाखिन विद्य गया ना पारिस्थांग बिंदु होने क्या से आत अरे खाता वट किए ना है कौन तो पहाड़ देने किए ला मेहम बाल बैलुओ दे हो मैं हैरला बान बैन රෝග ලස්සනේ කියන දාසක විසර මෙහෙම ඇහැ කොනෙන් ඕම් බලනවලු ඇහැ යනවලු නිකන් මේ කොනට ගිහිල්ලා බලනවලු ඇහැ කොන ගැන තමයි පරිස්සම වෙන්න කියලා කිව්වේ ඇහැ කොනෙන් බලන හොරෙන් බලන තමර කෙලින් බලන්න බෑ ඇහැ කොනෙන් ඕම් බලන බලන්න බෑ ඇහැ කොනෙන් ළඟින් ඉන්න එක නදිය ඇහැ කොන ගැන පරිස්සම වෙන්න කියලා කිව්වා ඒ ඇසේ තෘෂ්ණාව යක්ෂයා යේසුස් වහන්සේ රත් ලෞකික දේවල් ලස්සනට පෙන්නවා ඒවටත් ලස්සනට පෙන්නවා අද දවසේ අපිටත් යක්ෂයා යම් යම් දේවල් ලස්සනට පෙන්නනවා දකින්න විදියයි වැදගත් දකින්න විදිය පරිස්සම් වෙන්න ඕනේ ඒසා ඇසේ තෘෂ්ණාව කල්පනා කරන්න එතල කිව්වා කාන්තාවක් දිහා පුරුෂෙක් දිහා රාගයෙන් බැලුවොත් ඒ වෙලෙම කාමිත්‍යාචාරය කරා ශාරීරික කාමිත්‍යාචාරය කරා වගේමයි ඇසෙන් රාගයෙන් පුරුෂෙක් දිහා කාන්තාවක් බැලුවොත් කාන්තාවක් දිහා පුරුෂෙක් බැලුවොත් තැ බැලීම ගැන පරිස්සම් වෙන්න දේ වචනය අපිට ආවාද කරලා තිබෙනවා තුන්වෙනුව ජීවිත අහංකාරකම අපි යොහාන් පළවෙනි යොහාන් 2:16 දැක ජීවිත අහංකාරකම අහංකාරකම मीट पास परीक्षा कावाम वो परीक्षा मे आंसर तो नहीं कोकर बैठने के लिए कल्पना के लिए बलांडोनी हर कवर मध्य निशाई मंटे का परीक्षा कावाम कोकर आईति बला जीवित अहंकार काम ये बट मे याक्ष मे गेडी पेनला गह पेनला कथा करना ये मुनाद किया तू लीम सदा आसा भी तू गह तून लबांड ආශා වෙන්න ඕන ගහ උපපති 3 6 මොන ලබන්න ආශා වෙන්න ඕන ගහ තා මේකෙන් කැමර නුවණ පහළ වෙනවා තා කට්ටි බලලා හරි බුද්ධිමත් කෙනෙක් තා යගේ බුද්ධිය ආර දැනුම මොන ලබන්න ආශා විතු ගහ යේසුස් වහන්සේගේ පරීක්ෂාව ගේනවා දුක් 4 9 එවිට ඔහු උන්වහන්සේ යෙරුසලමට ගෙන ගොස් දේවමාලිගා මුදුනේ සිටුවා ඔබ දෙවියන් වහන්සේ පුත්‍රයාණන් මෙතනින් පහතට පනින්න
अभियोगात्मको मेतनी पहातर पाइन देवमालिका कोत मुदुने पनीन देवमालिका कोत मुदुने बीमट पाइन की देव वचने को गीतावली तिबेन को उपटल अरगन पेन्नो पय किसी से बीम नोवा दिन पे देवदूत वसूल बैबल पद अती गीतावली एक यकार पेन्नो नबिट पेन यका बैबिल दान यका बैबिले दान अब गलीम लबल गलीम लबून मीनसोरा बैबिले दान मगे मत के हटी अट कल कैंपस क्रिस्तान आगम का गुरु रेखा हामुद्रुनाम क्रिस्तान आगम कैंपस क्रिस्तान आगम का हामुद्रुनाम ओमदेवी गलीम लबून आय बैबिल दाना इन बैबिल इगन का तुपमी गलीम लाने बैबिल इगन गवा गलीम लबनवा की देखा अरे बैबिल गनगनवा क्या बैबिल गनगा गल देखा मंदास मुंदल में सेवे का गोल हम बेलना कप कपे कटाड़ी एक् बैबल पद गणना कटपाड़ मिंकी मट मेम कटड़ी कम बैबल पद मेक की वा मेक की वा मेक की वा मेक की वा कटपाड़ मिंग कटड़ी वैफला तुंदे किन्न इला अक्ल नांगल तुंदे बेंदलती है हतर नांगी त्राटे इन मासनवा इतव मैं यावत बंदीन हतराय कट्टी बैबल पद दीस बैबल पद दिल बैबिल दीवा दिल गलीम लबल सुने हेमोम यका सुन यका बैबिले दलबल बैबिल पेन्न समय बैबिल अरक बोडो नाम ये श्वास अतर मिदुशरा एक पेन्न तब एक्की दास ये श्वास अतर मिदुशरा मम मिदूष वतुर करण वाक अरक बोत आत वतुर वेंड अनकर् बीवागोल ए हास कमकराने पर कहुर्वा ये श्वास वतुर मिदूषकर वातावरण सामग उब अरक वतुरकराने वतुर टपके उतर तीन अरक बोत आत वतुर अरक वतुर करण वाक अनकर्ति वतुर वेलाने बीवा उन्ना मिनसुट लेद तलगोया खबर गोया करना खबर गोया ओन तलगोया करना देपे मारू करना ओन खबर गोई तलगोई करा तलगोई खबर करा एपा खबर गोया मैं तलगोया तलगोया मैं हूना माय हिकनला माय इतकोट जीवित अहंकार कम जीवित अहंकार कम अहंकार स्थिति भी लेवन शाह हमारे उडयान अरे हेरो खतावाक पैत्वा हिरोद खतावाक पैत्वा मिनी सुहाल को शाह देवी के नेक माए हिरोद शाह ओ मन देयो के बार गाता मना दुने पानुए काला मेरुना पानु काला मेरुना अहंकार का मनु खान तेंट पात करना हितोप देश पोते के ना वैटी मट पालम में उड़न को काम पैमिने ने वैटी मट पालम में उड़न को काम पैमिने ने सा उड़न को वेना वना परिश्रम वैटन आसान नहीं वे आट तटूनवा मे काले हम मेरु मे काले मेरु मेरु आवेल सिस्ट दाडी बीटी गाला दोरवाल वहाला एलिए लाइट डाल गे तो लाइट ऑफ गल कालू रे हिटिया मेरु आट बाय खाता मेरु आट बाय आई भाई पुरुष आट बाय ने मेरु आट बाय आई खाता वे आट तटूने विनाश वे आट तटू एने विना आसे मम मेला लामे मेरुआ वेन्ने काउद दाने ने मेरुआ वेन्ने वे आखिर दाने लम इन मेरुआ वेन्ने वे आ मेरुआ वे वे आ मेरुआ वेन्ने अवसान तटूने अवसान समहार तटूनवा अवसान लांगुनाम समहार तटूनवा अवसान लांगुनाम मत दिन मत तटूने अद्देकाय काकुल देखा तीय සින්දු අතිරන්න මිනිසුන්ට යාමන් අකුල් දෙකයි නෑ තටු වෙන්නේ අලින්ද කියන්නේ පෙරරද පෙරරද කවුද යා අහලා තින එම් සින්දු තටු එන්න එපා තටු හදා ගන්න එපා තටු එන්නේ විනාශයට උඩඟු කම එන්නේ විනාශයට අහංකාර කම එන්නේ විනාශයට දෙවියන් වාසේ හාස්කම් කරද්දී අපිත් පරිස්සම් වෙන්න ඕන
ගෞරව අපි දෙවියන් වහන්සේට දෙන්න ඕන. මුළු ප්‍රශංසාව අපි දෙවියන් වහන්සේට දෙන්න ඕන. මම තමයි හාස්කම කරේ. ඒක ගන්න අයිතියක් නැහැ. මම තමයි එහෙම ගන්න අයිතියක් නැහැ. මම නැත්තම් එතන ඒක වෙයි. සමහරවිට මම නැත්තම් කරයි මේ වැඩේ. අහංකාර වෙන්න එපා. උඩඟුකම ගන්න එපා. යක්ෂයා උඩඟුකම එවනවා. ඒවට ඒක එව්වා. යේසුස් වහන්සේ උඩඟුකම එවන්න හැදුවා. යේසුස් වහන්සේ කුළුණෙන් පයින්නවා. දෙව්දූත ඔසව ගන්නවා. අපි එහෙම හිතමු. තා මිසමන ආ කුළුණෙන් පැනලා මෙන්න යේසුස් ඇවිදිනවා. තා එහෙම යන්න බලන් පාරේ. එහෙම යන්න. කුළුණෙන් පයින්න ගියේ. සමහරට අහංකාරලා අන්න එහෙම තමයි වෙන්නේ. උඩඟුකම පරිස්සම් වෙන්න ඕන කාරණාව. යක්ෂයා උත්සාහ කරනවා මේ ආකාර පරීක්ෂාවල් ගේන්න. මේ ආකාර පරීක්ෂාවල් මනුෂයාට එවන්න උත්සාහ කරනවා. ආ පරීක්ෂාව හඳුනා ගන්න ඕන. පරීක්ෂාවේ ආකාර තුන. මාසේ තෘෂ්ණාව, ඇසේ තෘෂ්ණාව, ජීවිතය අහංකාරකම. ආ පරීක්ෂාව හඳුනා ගන්න ඕන. ආ පරීක්ෂාව හඳුනා ගන්න ඕන. පරීක්ෂාවෙන් බේරෙන්න නම් අපි මේක පරීක්ෂාවක් කියලා දන්නේ නැත්නම් අපිට අපි අඳුරගත්තේ නැත්නම් පරීක්ෂාවට වැටෙනවා. මේක පරීක්ෂාවක් කියලා අඳුර ගන්න ඕන. ඊට පස්සේ පරීක්ෂාවේ මොනවද කරන්න ජය ගන්න අපි ඒක කල්පනා කරන්න ඕන. මෑත සින්දුවක් ඇහුවා. උගල අහලා තියෙන සින්දුවක්. යාළුවා මේ කියනවා. පාටි එක පාටක් කියනවා. ආ මේ ඩයස් ගේ නංගිනේ. අඳුරගත්තා. ඊට පස්සේ කියනවා එනම් සුර අංගනක් වැනිය ඕන වෙන්නේ ධම්මික පැනිය අඳුරගත පරීක්ෂාව හොයාගත විසඳුම දයස්ගේ නංගි පරීක්ෂාව අඳුරගත මේක ඇසේ තෘෂ්ණාව මාසේ තෘෂ්ණාව ජීවිතය අහංකාරකම උත්තරයක් ඕන මොකද්ද විසඳුම ධම්මික පැනිය කෑගල්ලේ ධම්මික පැනිය දන්නක් ධම්මික කෑගල්ලේනේ පරීක්ෂාව අඳුර ගන්න ඕනේ විසඳුම හොයා ගන්න ඕනේ සමහර පරීක්ෂා ආවා මොකද්ද විසඳුම පලා යන්න ඕනේ යෝසෙප්ට පරීක්ෂාවක් ආවා ප්‍රතිපරගේ බහරයව යෝසෙප් අල්ලගෙන කිව්වා මා සම කාමිතාචාරය කරන්න යෝසෙප්ක මම දෙවියන්වස් දරුවෙක් මට මේ පාපේ කරන්න බෑ ඇයි අල්ලගත යෝසෙප් නෑ උඹ එන්න ඕනේ යෝසෙප් මොනාද කරේ පැනලා දිව්වා සමහර පරීක්ෂාවල් වලදී පැනලා දුවන්න ඕනේ සමහර පරීක්ෂාවල් එද්දී පැනලා දුවන්න ඕනේ පරීක්ෂාව හඳුන ගන්න ඕනේ සමහර පරීක්ෂා වලින් ජය ගන්න පැනලා දුවන්න ඕනේ එතන ඉඳලා ජය ගන්න බෑ සමහර පරීක්ෂාව තියෙන තැන ඉඳලා ජය ගන්න බෑ අනිවාර්යයෙන් මේ පරීක්ෂාවට වැටෙනවා දැන් අපි හිතමු සමහර කෙනෙක් ඉස්සර දෙවියන්වහන්සේ පිළිගන්න ඉස්සලා බීපු කෙනෙක් කියලා අපි උදාහරණ හිතමු යාළුවා ටික බොනවා මම බොන්නේ නෑනේ මම මෙතන ඉන්නවා නෑ අනිවාර්යෙන් පෙවෙනවා අනිවාර්යෙන් ටිකක් වෙලා යද්දි සුවඳ එනවා පොඩ්ඩක් අතීතයේ මතක් වෙනවා පොඩ්ඩක් ආස හිතෙනවා යාළුවෝ බල කරා මම බොන්නේ නැහැ දෙවෙනි පාර බල කරාම බොන්නේ නැහැ තුන්වෙනි පාර බල කරාම ආ උඹ කියන නිසා චුට්ටක් බොන්නා චුට්ට ගොඩ වෙලා විනාශ වෙලා ආයි කාලකන්ණි වෙලා යනවා යාළුවෝ බොනවා නම් ඔබ අතීතයේ බීපු කෙනෙක් නම් පලා යන්න ඕනේ මට මෙතන අරකු බැරල් එකක් නෙමෙයි කොච්චරක් තිබ්බත් මට කවදාවත් බොන්න හිතිලා නැහැ මං අරකු ජීවිතේ ඇඟිල්ල තියලා දිවේ ගාලවත් නැහැ මට අරක් බොන්න හිතෙන්නේ නැහැ. මට අරක් කට්ටි බොන තැන මට ඉන්න පුළුවන්. අපි එක එක කෙනාට එක එක විදිහේ පරීක්ෂා බාධා කරන්න පුළුවන්. අරක් බීපු කෙනෙක් තමා එතන හිටියොත් අවදානම් කියලා දැනෙනවා නම් මංජුල නේද? යාළු බොන තැන ඉන්නවා නම් වරෙන් මචං සෙට් වෙමු. මං කොකා කෝල එකක් බිබින්න හරියන්නේ නැහැ පුතෝ. කොකා කෝල අන්තිමට යකා කෝල වෙනවා. ආ කොකා කෝල යකා කෝල වෙනවා. ඒ නිසා මචං මට පොඩි හදිස්සියක් තියෙනවා මං ටග් ගාලා ගිහිල්ලෙන්නම් ගිහිල්ලෙන්න යන්න එපා ඒකට උදාහරණයක් පාස්ටර් මංජු රස කොල්ල කට්ට එකතු වෙලා බහබ කිව් එකක් දැම්මා ඒ චුට රෑ වුණා මෙයා බැලුවා මගේ හිටියොත් මට බඩගිනි ඔයට වඩා හොඳයි ගෙදර ගිහලා ගෙදර තියෙන බත් ටික කනවා මේ දැන් පොල් තෙල් වෙන මම ගිහිල්ලා පොල් තෙල් අරන් එන්න මිනිස්සයා ගියා පොල් තෙල් ගෙන්න අදටත් පොල් තෙල් නැහැ ප්‍රදීප්ලා කට් එකතුනාම මොනාරුකම කියන අම්බ ඉතින් පොල් තෙල යන්නේ පොල් තෙල් ගේන්න ගියා අදටත් පොල් තෙල්ලුත් නැහැ මිනිහත් නැහැ අන්න ක්‍රමේ පරීක්ෂාවන් පැලන මම පොල් තෙල් අරන් එන්න බයික් එක නැග ගෙදර ගියේ කඩේ ගියා පොල් තෙල් ගේන්න මිනිහා ගෙදර ගිහිල්ලා අන්න එහෙම තමයි සමහරලාට මට අගල එන්න වයිෆෝ දාලා එන්න පොඩි වැඩක් තියෙනවා
මට පොඩි වැඩක් තියෙනවා කියන්නේ මොකද්ද වැඩේ පලා යන එක වැඩක් යාළු මචං පොඩ හරි මට පොඩි වැඩක් තියෙනවා මම ටග් ගාලා එන්නම් පාස්ටර් මංජු මතක් කරගන්න මේ වෙලාවට පොල් තෙල් ගේන්න යන්න පොල් තෙල් ගේන්න යන්න හරි අන්න මේ එස්කියුස් එක හදාගන්න පොල් තෙල් ගේන්න එහෙම පරීක්ෂාව එනකොට පාස්ටර් මංජු මතක් එන්නවා මීට පස්සේ පොල් තෙල් හා පොල් තෙල් ගේන්න යන්න වයිෆ් ගාන්න යන්න දුවව ගාන්න යන්න මට පොඩි වැඩක් තියෙනවා මාරු වෙන්න ඕන ජෝසෙප් පැනලා ගියා दसकू ඇටිකේල් දැක්ක කන්නේ මං ආයි ඇටිකේල් කන්නේ මේක දිරවන්න නැතුව හරි දුක් විඳිනවා මං ආයි ඇටිකේල් කන්නේ ඌ තීරණයක් ගත්තා දවසක් යනකොට ඇටිකේල් කනක් දැක්කා ඊට සිතුවා ෂා නෑ නෑ මං කන්නේ මං කන්නේ මං තීරණක මං කන්නේ මං කන්නේ ආයි බල නෑ නෑ මං කන්නේ ආයි බල නෑ නෑ මං කන්නේ නෑ 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 කන්නේ බල නෑ චුට්ටක් බලන් ඉන්නවා මං බලන් ඉඳලා කන්නේ නෑනේ මම අරක්කු දැක්කට බොන් නෑනේ මම දැන් සමහර අය සල්ලි දැක්කොත් හොරකම් කරන්න හිතන පර්සයද මාටිය ගහන්න හිතන බොරුවක් කියන්න හිතන වාතන්න පරීක්ෂා නෑ පලා යන්න ඕන සමහර පරීක්ෂා දැක්කම උගුඩුවා වගේ බලන් හිටියට කමන්න නෑනේ ඇල්ලුවට කමන්න නෑනේ කන්න නෑනේ ඒක හරියන්නේ අන්තිමට දන්නොත් ඇටිකේල් කාපු උගුඩුවෙක් වෙනවා ඒ නිසා සමහර පරීක්ෂා ආවම පාස්ටර් මංජුව මතක තියාගන්න පොල් තෙල් ගේන්න ගෙදර යන්න उदाहरण सपेनोदीट सभा अक्षर परीक्षा යාඥා කළ හරියන්නේ නැහැ. යාළුවෝ බොනවා හලලුයා හලලුයා මම් බොන්නේ නැහැ හලලුයා ස්වාමීනි මේ ඇව ගලවන්න. මං එතන ඉන්නේ පාස්ටර් ඒව ගලවන්න. ගලවන්න නැහැ ඇලවෙන්න. එතනින් පලා යන්න ඕන. සමහර පරීක්ෂාවෙන් පලා යනවා. සමහර පරීක්ෂා ගැන යාඥා කරන්න ඕනේ. ස්වාමීනි මට උදව් කරන්න. පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදිව සිට යාඥා කරන්න. පරීක්ෂාවෙන් ගැලවෙන්න යාඥා කරන්න ඕන. අවස්ථාවල මොනවද කරන්න ඕනේ මක ඕන වෙන්නේ ධම්මික පැණිය පැණියක් ඕනේ පොල් පැණි නෙමෙයි පාස්ටර් ගාවට එන්න වෙනවා සිස්ටර් ගාවට එන්න වෙනවා ඇවිල්ලා කතා කරන්න වෙනවා බද දවස් දීලා තියෙන එකට තමයි පාස්ටර් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම පරීක්ෂාවක් තියෙනවා ඇවිල්ලා කතා කරලා ලැජ්ජ වෙන්න එපා කෙලිකයි රහසිගතයි යම් කෙනෙක් ප්‍රශ්නයක් කොට අපි ඒක තව කාටවත් කියන්නේ නැහැ පත්‍රේ දාන්නේ නැහැ බයින පෝස්ටර්ස් ගහන්නේ නැහැ පෝස්ටර් ගහන්නේ ක්‍රුසේඩ් වලට විතරයි මේ පල්ලිය පෞද්ගල දෙයක්කට අපි කාටවත් කියන්නේ නැහැ. එල කතා කරන්න. තමට අපිට උපදෙස් ඕනේ. තමට තව කෙනෙක් උදව් ඕනේ. තව කෙනෙක්ගේ යාඥාව ඕනේ. තව කෙනෙක්ගේ සහයෝගය ඕනේ. අපාර පරීක්ෂා වලින් ජය ගන්න බෑ තනිවම. ඒ නිසා ලැජ්ජ වුණොත් පරීක්ෂා වල අපාය යනට වඩා හොඳයි. දේව දාසයා දේව දාසි මුණ ගැල පාස්ටර් සිස්ටම් මුණ ගැහිලා උපදේශක අරගෙන අනුශාසනාවක් අරගෙන යාඥාවක් අරගෙන කවුන්සලින් අරගෙන අපි ජය ගන්න ඕන. සමහර අවස්ථාවල අපිට තව කෙනෙක්ගේ උදව් ඕන වෙනවා. වැඩි හිටියෙක් උදව් ඕන වෙනවා. තම මට්ටමේ කෙනෙක් ගෙනෙමෙ. තමට වඩා පල්ලෑ කෙනෙක් ගෙනෙමෙ. තමට වඩා බාලයෙක් ගෙනෙමෙ. තමන්ට වඩා ආත්මික වැඩි කෙනෙක්ගේ ආත්මික නායකයෙක්ගේ. වයසින් බාල වුණත් කමක් නැහැ ආත්මික නායකයෙක්ගේ. ආත්මිකව තමන්ට වඩා වැඩි කෙනෙක්ගේ උපදේශ වුමනා වෙනවා සමහරලාට ජය ගන්න. මක පලා යන්න යාඥා කරන්න උපදේශ ගන්න. පලා යන්න යාඥා කරන්න උපදේශ ගන්න. අඳුන ගන්න මොකක්ද ඕන කරන परीक्षा जय गण विधि बैलवा अभी क्यों हेब्रो पोते देखे दहाट
අවසාන වශයෙන් කියවලා අවසන් කරමු හෙබ්‍රෙව් 2:18 මක් නිසාද උන් වහන්සේම පරීක්ෂා කරනු ලැබ දුක් විඳ බැවින් පරීක්ෂා කරනු ලබන්නන්ට පිහිට වෙන්න උන් වහන්සේට පුළුවන් මක් නිසාද උන් වහන්සේම පරීක්ෂා කරනු ලැබ දුක් විඳ බැවින් පරීක්ෂා කරනු ලබන්නන්ට පිහිට වෙන්න උන් වහන්සේට පුළුවන් බලාපොරොත්තු මේකයි අපිට තිබෙන බලාපොරොත්තු මේකයි අපිට තිබෙන උන් වහන්සේ පරීක්ෂා කරනු ලැබ දුක් විඳා හෙබ්‍රෙව් 4 වෙනි පරිච්ඡේදෙත් කියන අපිට සිටින දුක නොදැන උත්තර පූජකෙක් නෙමෙයි අපි වගේම දුක් විඳ පරීක්ෂා කරනු ලැබ පවු නොකලා උත්තර පූජකෙක් යේසුස් වහන්සේට පරීක්ෂාව අපිටත් පරීක්ෂා එනවා යේසුස් වහන්සේටම පරීක්ෂාව නම් අපිට පරීක්ෂා වෙන්න එක මහ වැඩක්ද නෑ පරීක්ෂා එනවා මොකද පරීක්ෂාව පාපයක් නෙමෙයි යේසුස් වහන්සේ පරීක්ෂාවට මුහුණ දීලා ජය ගත්තා මෙතනකෙන යේසුස් වහන්සේ පරීක්ෂාවට මුහුණ දීලා ජය ගත්ත නිසා පරීක්ෂා කරනු ලබන්නට පිහිට වෙන්න උන් වාසයට පුළුවන් හලෙලූයා ඒකයි තියෙන බලාපොරොත්තුව මොන පරීක්ෂාව ආවත් අනේ යේසුණී කියලා අපිට යේසුගේ පිහිට ලබන්න පුළුවන් අපිට බලාපොරොත්තුවක් තිබෙනවා යේසුස් වහන්සේ අපිට ජය දෙනවා යේසුස් වහන්සේ අපිට පරීක්ෂාවෙන් ජය ගන්න උදව් කරනවා මොකද පලා යන්න ඒ උන් වාසයට උදව් ඕනේ පරීක්ෂාවෙන් පලා යන්න උන් වාසයට උදව් ඕනේ විරහාරෝ යාඥා කරන්න උන් වාසයට උදව් ඕනේ අමර දේව දාසයා දේව දාසිකින් ඔබට එන්නේ උන්වහන්සේක උදව්ව. උන්වහන්සේ ප්‍රුදව කරනවා. පරීක්ෂාවට වැටෙන්න ඕනේ නැහැ. අපිට පරීක්ෂාවට ජය ගන්න පුළුවන්. අපිට එන්නව හැම පරීක්ෂාවෙම ජය ගන්න පුළුවන්. ඒ වගේ කියනවා. මනුෂ්‍ය ඩිසිලිය හැකි පරීක්ෂාවක් මිස උහුලන්න බැරි පරීක්ෂාවක් එන්න දෙන්නේ නැහැ. එහෙනම් එන හැම පරීක්ෂාවක්ම අපිට උහුලන්න පුළුවන්. එහෙනම් නොවැටින්න අපිට පුළුවන්. නොවැටින්න ශක්තිය අපි තුල තිබෙනවා. ඒ ශුද්ධාත්මන් වාසය මා තුලයි. එතස පරීක්ෂාවක් එනකල නොවැටින්න බලය මට දීලා තිබෙනවා. දැන් අවස්ථාල මට උදව් ලබාගෙන ජය ගන්න එක හොඳයි. ඒක ආරක්ෂාව. යේසුස් වහන්සේ උදව් කරන් ඉන්නවා. එතස අපිට පරීක්ෂාවෙන් ජය ගන්න පුළුවන්. පරීක්ෂාව එනකල යේසුස් වහන්සේ අපි සෝදිසි කරනවා. ටෙස්ට් කරනවා. ටර්ම් ටෙස්ට් එක කියන්නේ කොට ටෙස්ට් කරනවා. ටෙස්ට් එකෙන් මොනවද අපිට දෙන්නේ? ටෙස්ට් එකෙන් මොකද ළමයට හම්බෙන්නේ? ඊළඟ පන්තියට සමත් වීම. අපි පරීක්ෂාවෙන් යේසුස් වහන්සේ අපි සෝදිසි කරද්දී අපි අඳුන ගන්න අපේ මට්ටම, අපේ ආත්මික පසුබිම, අපේ ආත්මික තරාතිරම, අපේ ආත්මික මට්ටම අපි හඳුන ගන්නවා. මම ඉන්නේ මෙතනයි. පරීක්ෂාවෙන් ජය ගත්තම, ටෙස්ට් එකෙන් පාස් වුනම ඊළඟ පන්තියට. අපි පරීක්ෂාවෙන් ජය ගත්තම අපිව ඊළඟ ආත්මික මට්ටමට උසස් කරනු ලබනවා. අපි මේ පරීක්ෂාවෙන් ජය ගත්තම ඊළඟ ආත්මික ලෙවල් එකට ඊළඟ ආත්මික මට්ටමට අපි ගමන් කරනු ලබනවා. තව පරීක්ෂාව කියන්නේ අපි ජය ගන්න ඕන වාතාවරණය. පරීක්ෂාව කියන්නේ මුණ දෙන්න ඕන වාතාවරණය, ජය ගන්න ඕන වාතාවරණය. අපිට යාඥාවෙන් ජය ගන්න පුළුවන්. යේසුස් වහන්සේ කරුණාවෙන් ජය ගන්න පුළුවන්. දේව දාස දාසින් උදව්වෙන් අපිට ජය ගන්න පුළුවන්. පරීක්ෂාව උන්වහන්සේ අපි සෝදිසි කරලා අපි ඊළඟ මට්ටමට අරගෙන යනවා. පරීක්ෂාවෙන් ජයගත්තු උන්වහන්සේ අපිට ආශිර්වාද කරනවා. උන්වහන්සේ ජය දෙනවා. අපි ආත්මික පරිණතභාවයකට පත් වෙනවා. ආත්මික අත්දැකීමක් ලැබුවා වගේ බවට පත් වෙනවා. පරීක්ෂාව කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. වැටෙන්න ඕන දෙයක් නෙමෙයි. ජය ගන්න ඕන දෙයක්. ඊළඟ මට්ටමට අපි අරගෙන යන දෙයක්. පරීක්ෂාව හඳුන ගන්න, පරීක්ෂාව තේරුම් ගන්න, තීරණේ ගන්න පලා යනවද? යාඥා කරන්න ඕනේද? තව කෙනෙක් උදව් ඕනේද? යේසුස් වහන්සේ පරීක්ෂාවෙන් ජය ගත්තා. පරීක්ෂාව එන්නව අයට, පරීක්ෂාවට මුහුණ දෙන අයට ජය දෙන්න යේසුස් වහන්සේට